රටේ ස්ථාවරත්වය හා සමෘද්ධිය ළඟා කර ගැනීමට මේවන විට හැකියාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය ගෝලීය වශයෙන්ද පිළිගැනීමට ලක්ව ඇති බවයි. සිය එක්ස් ගිනුමේ සටහනක් තබමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. රට ස්ථාවරත්වයට පත් කර ගැනීමේ සැබෑ වීරයන් ශ්‍රී ලාංකීය ජනතාව බවද ජනාධිපතිවරයා සිය එක්ස් ගිනුමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර අස්සැසුම හරහා මිලියන 2.4ක ජනතාවක් නගා සිටුවීමට කටයුතු කරමින් සිටින අතර උරුමය හරහා මිලියන 2කට ඉඩම් ලබා දීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. අඩු ආදායම් ලාභී පවුල් 50,000කට නිවාස ලබා දීමට මෙන්ම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ඇතුළු අවදානමකට ලක්වුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉලක්ක කරගත් වැඩසටහන් රැසක් මේවන විට ක්‍රියාත්මක බවයි ජනාධිපතිවරයා සිය එක්ස් ගිනුමේ සටහනක් තබමින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සුහද හමුවකට එක්වීමටද සිසු දරුවන්ට අවස්ථාව හිමි වුණා. එහිදී කැබිනට් මණ්ඩලයේ පැවැත්වෙන ස්ථානයටද දරුවන් කැඳවා ගිය ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය යනු කුමක්ද එහි ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳවත් සිසුන් දැනුවත් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීම එය මෙහෙවනු ලබන ජනාධිපතිවරයා සමග කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූ පළමු අවස්ථාව මේ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.